හරි එහෙමනම් අපි අද ඉඳලා පටන් ගන්නවා අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක මේ එන එක්සෑම් එකට අදාළව එතකොට ඔයා දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්නව ඇති අපේ තියරි පන්ති වලට සම්බන්ධ වෙච්ච කට්ටියත් ඇති සම්බන්ධ වෙච්ච නැති කට්ටියත් ඇති හරිද එතකොට අපේ මේ ලයිව් සෙෂන් එකට ඕනෙම කෙනෙක්ට නොමිලේ සම්බන්ධ වෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා කලින් පාරවල් වල වගේම එතකොට මේ පාරත් කිසිම කෙනෙක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ ලයිව් ක්ලාස් එකකට වුණත් සම්බන්ධ වෙන්න දෙන එක නමුත් ඔන්ලයින් අකුර අපි කලින් පාරවල් වල වගේම මේ පාරත් අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට ලයිව් සම්බන්ධ වෙන්න අවස්ථාව දීලා තියෙනවා එතකොට මෙතනදී අපි එක්සෑම් එක ටාගට් කරගෙන පාස් පේපර් කතා කරගෙන යනවා හැබැයි තියරියක් මතක් කරලා හරිද එතකොට මේකෙත් මේ සෙෂන් එකෙත් අපි රෙකෝඩින් ඕගොල්ලන්ට අපේ වෙබ්සයිට් එක හරහා ලබා දෙනවා එතකොට පාඨමාලාවට තියරියට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට කොහොමත් මේ රෙකෝඩින් එක හම්බෙනවා එතකොට ගොඩක් කට්ටිය රෙකෝඩින් බලන්න තමයි रेडी वेला इन्ने हबै एग्जाम मेकट लुकू काले कुछ नेती निसा पुलुवान्नां टाइम मेक मैनेज करगेन मे लाइव सेशन मेकट संबंध वेंड बलंड हरिद एतकोट दान्नेम नेतुव सिलबस एकत कवर वेनवा नेवत मतक वेनवा प्रश्नत कथा वेनवा एक निसा अर अपि कोच्चर पाडम करन्ड एहेम नत्तम रेकॉर्डिंग बलंड हिटियत ओक टाइम एकत एक्क वेन्ने नेहे समहरक वेलावट හරිද ඉතින් ඒක නිසා පුළුවන් තරම් try කරන්න මේ live session එකට join වෙන්න හරිද හරි එතකොට බදු කරන්නේ ගත්තට පස්සේ අපි මේ වෙද්දි theory sessions කීපයක්ම දීලා තියෙනවා තව sessions කීපයක් වැටෙන්න තියෙනවා ඒක තව දවස්වල් දෙකක් ඇතුළත ඒ ටික වැටෙනවා ඒ ටික record කරලා තියෙන්නේ හරිද එතකොට මෙතන ඉඳලා අපි ඒ theory ආවරණය වෙන විදියට අපි पास पेपर कथागरगन यनवा इतने समहार तीयरी कोटास्म नैवत मता करनवा इतने ओयाट गेटल तीयन दीवाट क्लियर करगंड पुलुवा हरद मनोहारी प्रश्न तीयनवना ओयाट ए तीयन प्रश्न मे सेशन के अनिवार्यं ओया यमुकरंड हरद हेम नेत्तं ओन विलावक कोल लेका देंड हेम नेत्तं अपे ग्रूप एककट हरिदांड ඔයා එක්සෑම් එක යනකම් අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා ඉතින් ඕන වෙලාවක අපිව කන්ටැක්ට් කරගෙන ඔයාට සබ්ජෙක්ට් මැටර්ස් අහන්න පුළුවන් හරිද හරි එතකොට දැන් අපි දැන් මේ කතා කරගෙන මේ දැන් බදු කරන්නේ ගැන මම පොඩි ඕවරෝල් අයිඩියා එකක් දෙන්නම් හරිද දැන් අපි මේ කතා කරගෙන යන්නේ බදු කරන්නේට අදාළව හරිද හරිද අපි මේ බදු කරන යටතේ කතා කරගෙන යන්නේ දැන් ඔයා දන්නවනේ ලංකාවේ ගවර්න්මන්ට් එක ඒගොල්ලන්ගේ තියෙන වියදම් කවර් කරගන්න ආදායම උත්පාදනය කරන ප්‍රධානම සෝස් එක මොකද්ද බදු ආදායම හරිද බදු ආදායම හරිද ටැක්ස් රෙවෙනියු එක තමයි අපි කිව්ව ගවර්න්මන්ට් එකේ තියෙන මේන් රෙවෙනියු සෝස් එක ප්‍රධාන ආදායම් මූලාශ්‍රය එතකොට මේ ගවර්න්මන්ට් එක බදු එකතු කරනවනේ මේ බදු එකතු කරගන්නේ ගවර්න්මන්ට් එක කාගෙන්ද විවිධ තැනැත්තන්ගෙන්
හරිද ගවර්න්මන්ට් එක මේ ටැක්ස් එකතු කරගන්නේ විවිධ තැනැත්තන්ගෙන් මේ තැනැත්තන් කිව්වට පස්සේ මෙතෙන්ද පුද්ගලයන්ුත් අයිති පුද්ගලයන් ඒ වගේම අස්තිත්වයන් අස්තිත්වයන් කියලා කියන්නේ එන්ටිටි තැනැත්තන් කිව්වට පස්සේ පුද්ගලයන්ුත් අයිති එන්ටිටීස්ුත් අයිති මෙන්න මේ එන්ටිටීස් කිව්වට පස්සේ හරිද මෙන්න මේ එන්ටිටීස් කිව්වට පස්සේ මෙතනද සමාගම් හරිද මෙතනද හවුල් ව්‍යාපාර හරිද මෙතනද තව ඔය ඒකක බාර ඊට පස්සේ NGO ඊට පස්සේ පුණ්‍ය ආයතන මේ හැම එකක්ම මේ තැනත්තන් කියන ඩෙෆිනිෂන් එකට කවර් වෙනවා හරිද ආ එහෙමනම් මේ ගවර්න්මන්ට් එක ඔය කියන විදිහට හරිද ගවර්න්මන්ට් එක ඔය කියන විදිහට මේ විවිධ තැනත්තන්ගෙන් බදු අය කරනවානේ හරිද ගවර්න්මන්ට් එක මේ විවිධ තැනත්තන්ගෙන් බදු අය කරනවානේ හරිද එතකොට ඔය කියන විදිහට පුද්ගලයන්ගෙන් වගේම අස්තිත්වයන්ගෙන් ගවර්න්මන්ට් එක ටැක්ස් කලෙක්ට් කරනවා හරිද එතකොට අපි කිව්වා මෙන්න මේ බදු ආදායම ගවර්න්මන්ට් එක මේ තැනත්තන්ගෙන් අය කරනවා විවිධ බදු හරිද අපි ඒවට කිව්වා බදු වර්ග අපි ඒවට කියනවා ටැක්ස් ටයිප් ටැක්ස් ටයිප් මේ ගවර්න්මන්ට් එක මේ තැනත්තන්ගෙන් අය කරනවා විවිධ බදු වර්ග ටැක්ස් ටයිප් හරිද ඒතර දැන් මම මේ මෙහෙම ෂෝට් නෝට් එකක් දීගෙන යනවා ඔයා මේක අහගෙන ඉන්න ගමන් ඔයා මං හිතනවා ඔයා ටැක්ස් වලට ඔයාගේ ළඟ තියෙනවා CR පොතක් ඒ CR පොතේ ඔයා මේක ලස්සන්ට ලියාගන්න ඔයාට තේරෙයි මේ ටැක්ස් කියන එක කොච්චර ලේසිද කියලා හරිද ඒක නිසා මේ දෙන නෝට් එක ඔයා අනිවාර්යෙන් නෝට් කරගන්න ලියාගන්න හරිද එතකොට මේක ඔයාට ෂෝට් නෝට් එකක් වෙයි එක්සෑම් එකට කොච්චර දැන් අපි කොච්චර ඔය කිව්වත් එක්සෑම් එකට අන්තිම මොහොතේ ළමයි රෙඩි වෙන්නේ නේ එතකොට මේ එක්සෑම් එකට අන්තිම මොහොතේ රෙඩි වෙද්දී මේ නෝට් එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි. ඒක නිසා මේ දෙන හැම දෙයක්ම ඔයාට වටිනවා කියලා හිතන හැම නෝට් එකක්ම ඔයා නෝට් කරගන්න අමතක කරන්න එපා. හරිද? හරි. එතකොට මේ ගවර්න්මන්ට් එක මේ තැනත්තන්ගෙන් එකතු කරන ඕනේ විවිධ බදු වර්ග. හරිද? මේ බදු වර්ග අතරේ හරිද? මේ බදු වර්ග අතරේ තියෙනවා ඔයා දන්නවා මොනවද බදු වර්ග tax type හරිද එකක් තමයි ආදායම් බදු income tax income tax අය කරනවා හරිද ඉන්කම් ටැක්ස් විතරද ගවර්න්මන්ට් එක තැනත්තන්ගෙන් අය කරන බදු වර්ග තියෙන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා එකතු කළාගේ මත බද්ද. එකතු කළාගේ මත බද්ද. වැලියු ඇඩඩ් ටැක්ස් VAT. හරිද? ඊට පස්සේ තව තියෙනවා මේ සමාජ ආරක්ෂණ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද. SSCL Social Security Contribution Levy සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඔය විතරක් නෙවෙයි තව තියෙනවා ගවර්න්මන්ට් එක තැනත්තන්ගෙන් අය කරන විවිධ බදු වර්ග මේ මුද්දර බද්ද Stamp Duty හරිද මේ විතරක් නෙවෙයි තව තියෙනවා හරිද තව තියෙනවා ඊට පස්සේ ඔය පැල් කියලා තියෙනවා port and airport levy හරිද ඊට පස්සේ custom duty
ඊට පස්සේ තව තියෙනවා මේ සෙස්බද්ද ඊට පස්සේ තව තියෙනවා SCL Special Commodity Levy විශේෂ භාණ්ඩ බද්ද SCL ඊට පස්සේ සෙස් ඩියුටි පැල් හරිද ඔන්න ඔය වගේ විවිධ බදු වර්ග තියෙනවා හරිද එතකොට දැන් ඔයාගේ exam එකේ double AT වල ගවර්න්මන්ට් එක මේ තනත්තන්ගෙන් අය කරන මේ වගේ බදු වර්ග ගොඩාක් තියෙනවනේ. ඒතර මේ හැම බදු වර්ගයක්ම ගැන exam එකේ test කරන්නේ නැහැ. හරිද? එතකොට exam එකේ ගත්තොත් ඔයා අනිවාර්යෙන් exam එකේ test කරන බදු වර්ග තමයි ආදායම් බදු exam එකේ test කරනවා. මේක ආදායම් බදු වලට අදාළ සියලු කරුණු ඒ කියන්නේ ගණනය කිරීමේ ඉඳලා ඊට අදාළ පරිපාලන විධිවිධාන කියලා අපි කියන්නේ කියන්නේ ඊට අදාළ අනිත් තියරි කොටස් තියෙනවානේ අපි ඒවට කියන පරිපාලන විධිවිධාන කියලා හරිද එතකොට ඒවත් පරීක්ෂා කරනවා ඊට පස්සේ exam එකේ එකතු කළාගේ මත බද්දත් පරීක්ෂා කරනවා හරිද ඊට පස්සේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මුද්දර බද්ද මේව පරීක්ෂා කරනවා exam එකේ හරිද ඊට පස්සේ තව තියෙනවා කොටස් වමාරු බද්ද ෂෙයා ට්‍රාන්සැක්ෂන් ලිවි ඒවත් exam එකේ ටෙස්ට් කරනවා හැබැයි මෙන්න මේ වගේ දේවල් exam එකේ ටෙස්ට් කරන්නේ නැහැ ඔයා මේවා ඉතින් අහලත් නැතුව ඇති හරිද මේ වගේව exam එකේ ටෙස්ට් කරන්නේ නැහැ මම ඒක ඒව ලොකෝට කියන්නේ නැත්තේ හරිද මේවා exam එකේ ටෙස්ට් කරන්නේ නැහැ ඕගොල්ලන්ගේ exam එකේ පැහැදිලි නේද එතකොට ඔයාගේ exam එකේදී පරීක්ෂා කරන ආදායම් බදු value added tax සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මුද්දර බද්ද කොටස් වමාරු බද්ද වගේ අන්න ඒ බදු වර්ග තමයි අපි මෙතනදී ඔයාගේ syllabus එකේදී කතා කරන්නේ සහ මෙතනදී මේ special revision program එකේදී අපි pass paper ආවරණය කරන්න හදන්නේ මෙන්න මේ කියපු බදු වර්ග ටික හරිද හරි එතකොට දැන් පේනවනේ මට මේ ඒතර ගවර්න්මන්ට් එක දැන් ඔයාට මතක ඇති ගවර්න්මන්ට් එක මේ වගේ විවිධ තැනත්තන්ගෙන් අය කරනවනේ බදු ඒතර ගවර්න්මන්ට් එක වෙනුවෙන් මේ බදු එකතු කරගන්න ගවර්න්මන්ට් එකේ තියෙන විවිධ ආයතන හරිද ගවර්න්මන්ට් එක වෙනුවෙන් මෙන්න මේ රජය වෙනුවෙන් මේ බදු එකතු කරන ආයතන ගවර්න්මන්ට් එක වෙනුවෙන් බදු එකතු කරන ආයතන ගවර්න්මන්ට් එක වෙනුවෙන් මේ බදු එකතු කරන ආයතන මොනවද තියෙන්නේ මොනවද තියෙන්නේ එකක් තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුව හරිද ඊට පස්සේ ශ්‍රී ලංකා කස්ටම් වරාය ශ්‍රී ලංකා කස්ටම් විගණකට රේගු දෙපාර්තමේන්තුව කස්ටම් එක ඊට පස්සේ තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුව ඊට පස්සේ තියෙනවා පළාත් ආදායම් දෙපාර්තමේන්තු. එහෙනම් මතක තියාගන්න ගවර්න්මන්ට් එක වෙනුවෙන් මෙන්න මේ ගවර්න්මන්ට් එක විසින් මේ අය කරන විවිධ බදු වර්ග තියෙනවානේ. මෙන්න මේ බදු වර්ග තැනැත්තන්ගෙන් එකතු කරගන්න එපා. කවුරුවත් සොය කැමැත්තෙන් බදු ගෙවන්නේ නැහනේ. හරිද? හැමෝම බලන්නේ බදු නොගෙව ඉන්නනේ. එතකොට මේක නීතියක් බවට පත් කරලා තැනැත්තන්ගෙන් බදු ටික එකතු කරගන්න එපා. අන්නේ එකතු කරගන්න ගවර්න්මන්ට් එක වෙනුවෙන් මේ රෙවෙනියු කලෙක්ට් කරන ආයතන ඩිපාර්ට්මන්ට් තමයි මේ තියෙන්නේ. ඉන්නර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක ශ්‍රී ලංකා ඉන්නර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක ඊට පස්සේ ශ්‍රී ලංකා කස්ටම් හරිද? රේගු දෙපාර්තමේන්තුව ඊට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව ඒ වගේම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව. පැහැදිලිනේ? එතකොට මේ එක එක දෙපාර්තමේන්තු වලට පැවරිච්ච විවිධ බදු වර්ග තියෙනවා එකතු කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ආදායම් බදු කියන බදු වර්ගය
තැනත්තන්ගෙන් එකතු කරගන්නේ ගවර්න්මන්ට් එක වෙනුවෙන් කවුද? ඉන්නර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක. මේක එකතු කරන්නේ IRD ඩිපාර්ට්මන්ට් එක. ඉන්නර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට්. එතකොට ඉන්නර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකේ වගකීම තැනත්තන්ගෙන් ආදායම් බදු එක එකතු කරගන්න එක. හරිද? පැහැදිලිනේ. ඊට පස්සේ value added tax ගත්තට පස්සේ inner revenue department එකත් මේක එකතු කරනවා ශ්‍රී ලංකා custom එකත් මේක එකතු කරනවා සමහරක් බදු වර්ග තියෙනවා ආයතන එකක් නෙවෙයි දෙකක් විතර එකතු කරනවා මේක හැබැයි එකම තැනත්තාගේ එකම දෙයට එකතු කරන්නේ නැහැ එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පිට රටින් ලංකාවට බාණ්ඩ ගේද්දි ඊට අදාළ එකතු කළාගේ මතබද්ද කස්ටම් එක එකතු කරලා දෙනවා හරිද ඊට පස්සේ මෙහි බඩු ගෙනාවට පස්සේ ඒව විකුණනවනේ විකුණද්දි ගහන එකතු කළාගේ මතබද්ද ඉල්නර රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක එකතු කරලා දෙනවා තේරුණානේ ඔයාලට කියන එක ආ අන්න ඒ වගේ සමහරක් බදු තියෙනවා එකම එක දෙපාර්තමේන්තුවක් විතරක් එකතු කරන අවස්ථාවක් තියෙනවා සමහරක් බදු වර්ග ආයතන දෙකක් හැබැයි එකම අවස්ථාවේ නෙවෙයි අවස්ථා වෙන්වෙන් වෙච්ච රෙවෙනියු කලෙක්ට් කරන අවස්ථා තියෙනවා ඒ අවස්ථා වලදී බදු එකතු කිරීම කරලා දෙනවා ගවර්න්මන්ට් එකට පැහැදිලි නේද මං හිතනවා ඔයාට පැහැදිලි කියලා ඊට පස්සේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දත් එහෙමයි මේක ගත්තට පස්සේ IRD එකත් ඉන්න රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකත් මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එකතු කරනවා කස්ටම් එකත් එකතු කරනවා ශ්‍රී ලංකා කස්ටම් උත් එකතු කරනවා හරිද එතකොට මුද්දර බද්ද ගත්තට පස්සේ ඉන්න රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකත් එකතු කරනවා ඊට පස්සේ අර ප්‍රොවින්ෂල් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් උත් එකතු කරනවා පළාත් ආදායම් දෙපාර්තමේන්තු ප්‍රොවින්ෂල් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් පැහැදිලි නේද එහෙනම් ඊට පස්සේ මෙන්න මේ මම මෙන්න මේ වගේ ටිකක් කිව්වේ මේ මෙන්න මේවා තනි ක්‍රම එකතු කරන්නේ කස්ටම් එක මේ කස්ටම් ඩියුටි සෙස් SCL විශේෂ භාණ්ඩ බද්ද ඊට පස්සේ පැල් ඔන්න ඔය වගේ බදු වර්ග ශ්‍රී ලංකා කස්ටම් එක තමයි එකතු කරන එක කරන්නේ පැහැදිලි නේද එහෙනම් ඔයාට හරිද එහෙනම් ඔයාට දැන් මේකේ ස්ට්‍රක්චර් එක තේරෙන්න ඕනේ ගොඩක් කට්ටියනේ මේක අර නිකම්ම නිකම් ඔහේ ඔළුවට දාගත්ත මිසක් මේක වෙන්නේ කොහොමද හරි අයිඩියා එකක් නැහැ ඒක නිසා තමයි විෂයක් අමාරු වෙන්නේ හැබැයි මේක ප්‍රායෝගිකව මේක වෙන විදිය හරියට ඔළුවට දාගත්තා නම් මේක හරිම ලේසි හරිම ප්‍රැක්ටිකල් හරිම ඉන්ට්‍රෙස්ටිං සබ්ජෙක්ට් එකක් ටැක්ස් කියන්නේ මේක 100% ප්‍රැක්ටිකල් ඔයා AAT ක්වොලිෆයිඩ් වෙලා ආයතනයක ඇකවුන්ටන් වගේ තනතුරකට වැඩට යන ගියාට පස්සේ ඔයාට ඒ ආයතනයේ බදු ටික හැන්ඩල් කරන්න වෙනවා එතකොට මේ දැනුම ඔයාට මාර ඉම්පෝර්ටන්ට් ඒක නිසා බදුකරණය කියලා කියන්නේ ඔයාට හොඳ බදුකරණය ගැන දැනුමක් තියෙනවා නම් ඒ හරහා ඔයාට ඕනෑම ආයතනයක කැපී පෙනෙන සේවකෙක් වෙන්න පුළුවන් මොකද ඒක ප්‍රායෝගික නිසා හරිද පැහැදිලි නේද එහෙනම් ඔව් අපි කතා කරන බදු වර්ග ටිකක් තියෙනවනේ එතකොට ඒවා ප්‍රධාන වශයෙන් ආදායම් බදු හරිද එතකොට දැන් මේ ආදායම් බදු ගත්තොත් හරිද මේ එක එක බදු අය කරන පදනමක් තියෙනවනේ නේ එතකොට ඉන්කම් ටැක්ස් ගත්තොත් අය කරන්න බේසිස් එකක් තියෙනවා පදනමක් එකතු කළාගේ මත බද්ද ගත්තොත් ඒක අය කරන පදනමක් තියෙනවා ඊට පස්සේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගත්තොත් ඒක අය කරන පදනමක් තියෙනවා අපි ඒකට කියන බදු පදනම කියලා ටැක්ස් බේස් චාර්ජ් කරන්නේ මොකක් මතද මේ හැම බද්දක්ම අය කරන්නේ මොකක් මතද ඔන්නෝක තමයි වැදගත්ම කාරණාව හරිද එතකොට අපි මෙතනින් එහාට මෙන්න මේ එක එක බදු වර්ග අය කරන්නේ මොකක් මතද එතෙන්ද තියෙන නීත්‍යානුකූල එහෙම නැත්නම් ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද ඊට අදාළ තියෙන ප්‍රතිපාදන මොනවද කියන එක තමයි අපි මේ බදුකරණයේ ඉගෙන ගන්නවා කියලා කරන්නේ හරිද එතකොට මේ හැම බද්දකටම දැන් මේ බද්දක් කියන්නේ අනිවාර්යෙන් හැමෝම අනුකූල වෙන්නේ නැහැනේ එතකොට හැමෝම අනුකූල විය යුතු දෙයක් වෙන්න නම් මේක
එතකොට ගවර්න්මන්ට් එක මේක පනතක් විදියට සම්මත කරගන්න එපා නේ. එතකොට මතක තියාගන්න ඕනෙම දෙයක් නීතියක් බවට පත් වෙන්නේ ඒක පනතක් මගින් සම්මත කරගෙන තියනවා නම්. ආ ඒ අනුව මේ හැම බදු වර්ගයක්ම මේ හැම බදු වර්ගයකටම තියෙනවා පනතක්. හරිද? එතකොට ආදායම් බදු වලට තියෙනවා ආදායම් බදු පනතක්. එකතු කළාගේ මත බද්දර තියෙනවා එකතු කළාගේ මත බද්ද බදු පනතක්. වැලියුඩඩ් ටැක්ස් ඇක්ට් එක ඊට පස්සේ SSCL එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දර තියෙනවා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතක්. ඊට පස්සේ මුද්දර බද්දර තියෙනවා ස්ටෑම් ඩියුටි ඇක්ට් එක. ආ එහෙමනම් මේ හැම බදු වර්ගයකටම තියෙනවා ගවර්න්මන්ට් එක විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්ත ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරපු පනතක්. එහෙනම් ඒ පනත තමයි මේ හැම බදු වර්ගයකටම අදාළ මූලික නීතිය වෙන්නේ. එතකොට මේ හැම බදු වර්ගයකටම අදාළ ප්‍රතිපාදන මේක චාර්ජ් කරන්න කාගෙන්ද මේක එහෙම නැත්නම් අය කරන්න කාගෙන්ද මේක අය කරන්නේ මොකක් මතද මේක ගෙවන්න උනේ කවදද ගෙව්වේ නැත්නම් මොකක්ද වෙන්නේ අන්න ඒ වගේ සියලු ප්‍රතිපාදන මේ අදාළ පනතේ තමයි කියලා තියෙන්නේ. හරිද? ඒ අනුව දැන් ආදායම් බදු ගත්තොත් හරිද ආදායම් බදු ගත්තොත් මේකට තියෙනවා පනතක් 2017 අංක 24 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත මෙන්න මේ පනත තමයි ආදායම් බදු වලට අදාළ මූලික නීතිය වෙන්නේ. ඒතර මේ පනතේ තමයි සියලු දේවල් කියලා තියෙන්නේ. එතකොට දැන් මේ පනත ගෙනල්ලා දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරාට පස්සේනේ මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නේ. එතකොට මේ දැනට ලංකාවේ තියෙන බදු පනත හරිද සම්මත කරලා ගේන්නේ 2017. හරිද? එතකොට මේ පනත හැම පනතකටම තියෙන ක්‍රියාත්මක වෙන දවසක්. එතකොට මේ දැනට ක්‍රියාත්මක මේ පනත ක්‍රියාත්මක වෙන්නේ ඉෆෙක්ටිව් වෙන්නේ with effect from 1/4/2018 අප්‍රේල් පළවෙනිදා ඉඳලා තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔයාට හිතේ එතකොට ඊට කලින් ආදායම් බදු කියලා බද්දක් ලංකාවේ තිබ්බේ නැද්ද කියලා? තිබුණා. එතකොට ඒ කලින් තිබ්බ පනත ඒක තිබ්බ 2006 පනතක්. ඒ 2006 ඉඳලා ක්‍රියාත්මක වෙච්ච ආදායම් බදු පනත අයින් කරලා තමයි 2017 අලුත් පනතක් ගේන්නේ 18/4/1 ඉඳලා බලපැවැත්වෙන පරිදි. මේ නීති සැරින් සැරේ වෙනස් වෙනවනේ නේ. එතකොට සමහරක් විට දැනට තියෙන ක්‍රියාත්මක වෙන පනතත් ඉදිරි කවදා හරි දවසක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අලුත් පනතක් ගේන්නත් බැරි නෑ. එහෙම වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ පනත් සැරින් සැරේ අයින් වෙන අවස්ථාත් තියෙනවා. මේ පනත් වලට පොඩි පොඩි සංශෝධනයක් වෙන අවස්ථාත් තියෙනවා. හරිද? එතකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ 2017 අංක 24 දරන පනත තාම තියෙනවා. හැබැයි මේ පනතට පසුකාලීනව සංශෝධන වගයක් ඇවිල්ලා තියෙනවා. හරිද? හරිද? මේ ඔරිජිනල් දැන් මතක තියාගන්න ඔරිජිනල් පනත ආවට පස්සේ ওই පනතේ තියෙන සමහරක් වගන්ති පමණ පසුකාලීනව වෙනස් වෙන්න පුළුවන්. එතකොට අර ඔරිජිනල් පනතක් තියෙනවා පසුකාලීනව ගෙනාපු සංශෝධනක් තියෙනවා. සමහරක් වෙලාවට ඔරිජිනල් පනත සම්පූර්ණයෙන් අයින් කරලා අලුත් පනතක් ගේන අවස්ථාවක් තියෙනවා. එතකොට දැනට ක්‍රියාත්මක වෙන ආදායම් බදු පනත ගත්තොත් ඒ පනත ඔරිජිනල් ඇක්ට් එක තමයි 2017 අංක 24 දරන පනත. ඒ පනතට පසුකාලීනව සංශෝධන වගයක් ගෙනල්ලා තියෙනවා. 2021 සංශෝධන පනතක් ගෙනාවා. ඒතර සංශෝධන පනතක් ගෙනාවා කියන්නේ ඔරිජිනල් පනත අයින් කරලා අලුත් පනතක් ගෙනව නෙමෙයි.
ओरिजिनल पनते तीन समहरक कोटा स्वीतरक संशोधने करनवा इतर ओरिजिनल पनता तीनों संशोधन पनता तीन वा इतकोड दैनट वलांगु बदु नीति मुकद्दी के लिए वो ओरिजिनल पनत प्लस में संशोधन पनत ओकोट में तमाई अपि केन दैनट वलांगु पनत आदायम बदु नीति कियानी पहदली नेंद इतकोड मेन्न में पशुकालीन संशोधनयन वगे गेनला तीयनवा ए संशोधनयन मगिन ओरिजिनल पनते तिबुन समहरक देवल वेनस वेला तीयनवा इतकोड में संशोधन गेनेद्दी මේ සංශෝධන ගෙනෙද්දී ඒ සංශෝධනත් බලාත්මක වෙන දිනයක් තියෙනවා. එතකොට හිතන්නකො මෙහෙම දැන් මම මේ ඔයාට මේ මේ දේවල් කියන්නේ ඔයාගේ ළඟ ස්ටඩි පැක් එකක් තියෙනවා කියලා හිතන්නකො. ඔය ස්ටඩි පැක් එක බලාගෙන යද්දි මේ දේවල් නිකන් අහු වෙනවා. මෙන්න මේ මේක ක්‍රියාත්මක වෙන්නේ මෙදා ඉඳලා මේක අයින් කරා මේක ක්‍රියාත්මක වුණා ඔන්න ඔය දේවල් තේරෙන්න තමයි මම මේක කියන්නේ. හරිද? එතකොට මතක තියාගන්න ඔරිජිනල් පනත ක්‍රියාත්මක වුණේ 2018 4/1 ඉඳලා මේ ඔරිජිනල් පනත පසු කාලීනව අවස්ථා කීපයකදී සංශෝධනය වුණා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ 2021 ගේනවා සංශෝධනයක් කියලා මතක තියාගන්න ඒ සංශෝධනයක් ගෙනෙද්දී ඒ සංශෝධනය අර මේ පනත ක්‍රියාත්මක වෙච්ච දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ පනත ගෙනෙද්දි කියන මේක ක්‍රියාත්මක වෙන්නේ කවදා ඉඳලාද කියලා. එතකොට මේක ගෙනෙද්දි කියන මේක ක්‍රියාත්මක වෙන්නේ කවදා ඉඳලාද? මේ සංශෝධනයක් ක්‍රියාත්මක වෙන්නේ කවදා ඉඳලාද? අන්න ඒ වගේ මොකක් හරි සංශෝධනයක් හිතන්නකෝ අද මොකක් හරි පනතර සංශෝධනයක් ගෙනාවොත් ඒ සංශෝධනය බලාත්මක වෙන්නේ ඉස්සරහ දවසක ඉඳලා. නැතුව අද අද සංශෝධනයක් ගෙනාවොත් ඒක පස්සට බලපාන පරිදි ඉෆෙක්ටිව් වෙන්නේ නැහැ. ඒතොර සමහරක් සංශෝධන ඇවිල්ලා තියෙනවා 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා බලපැවැත්වෙන පරිදි. සමහරක් සංශෝධන ගෙනල්ලා තියෙනවා 2023 ජනවාරි පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන පරිදි. එතකොට අන්න ඒව බලාත්මක වෙන්නේ ඒ කියන දවසේ ඉඳලා කියලා මතක තියාගන්න. හරිද? ඒ කියන දවසේ ඉඳලා තමයි ඒව ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි නේද? ඒ කියපු කාරණාව තේරුණාද? නිකන් ඕවරෝල් අයිඩියා එකක් මම මේ තාම දෙන්නේ ඔයාට. ඒ කියපු කාරණාව තේරුණාද? ඔයා ස්ටඩි පැක් එක බලාගෙන ඇද්දි ওই දේවල් තියෙනවා. ක්ලියර් නේද හැමෝටම? එතකොට ඔයා ස්ටඩි පැක් එකෙන් බලාගෙන ඇදි තියෙනවා මෙන්න මේක බලාත්මක වෙන්නේ මෙදා ඉඳලා මේක මෙදායින් ඉවර වුණා අවසන් වුණා මේ තෙක් පමණයි ඔය වගේ වචන තියෙනවා ඒව දැන් ගැටළු වෙන්න බෑ හැමෝටම හරි දැන් එහෙනම් ඔයාට ඕවරෝල් අයිඩියා එකක් තියෙනවා එහෙනම් අපි මෙතනින් එහාට කතා කරගෙන යන්නේ මුලින්ම ආදායම් බදු ඉන්කම් ටැක්ස් හරිද ඉන්කම් ටැක්ස් හරිද එතකොට ඉන්කම් මම කිව්වා මේ හැම බද්දක්ම අය කරන්නේ මොකක් හරි පදනමක් මත හරිද එතකොට ආදායම් බදු ගත්තොත් ආදායම් බදු අය කරන්නේ මොකක් මතද මතක තියාගන්න ආදායම් බදු අය වෙන්නේ හරිද ආදායම් බදු අය වෙන්නේ අය කරන්නේ ආදායම් බදු අය කරන්නේ ආදායම් බදු අය කරන්නේ මොකක් මතද දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා සමහරක් අය මෙතන ජොබ් එකක් කරන අයත් ඇති ජොබ් එකක් කරන්නේ නැති අයත් ඇති හරිද ජොබ් එකක් කරන අය ඉන්නවා නම් මම ඔයාගෙන් අහනවා ඔයා බදු ගෙවනවද ඔයා ආයතනයක රැකියාවක් කරනවා එතකොට ඔයාට පඩියක් හම්බෙනවනේ සැලරි එකක් ඒ සැලරි එක මත ඔයා බදු ගෙවනවද සමහරක්කට ඔයා කියයි නෑ මම නම් බදු ගෙවන්නේ නෑ තාම හැබැයි මගෙන් ඇහුවොත් එහෙම මම බදු ගෙවනවා ඒතර ඔයා ආදායම් බදු ගෙවන්නත් නොගෙවන්නත් මම බදු ගෙවන්නත් හේතුව මොකක්ද එහෙනම් ඔයාට තේරෙනවා හැමෝම බදු ගෙවන්න ඕනේ එහෙනම් බද්දක් අය කරන්නේ මොකක් හරි පදනමක් මත
එතකොට ආදායම් බදු අය කරන්නේ මතක තියාගන්න අපි කිව්වා බදු අයවන ආදායම මත හරිද ආදායම් බදු අය කරන්නේ බදු අයවන ආදායම බදු අයවන ආදායම මත බදු අයවන ආදායම අපි එකට කියනවා taxable income බදුවයමන ආදායම taxable income හරිද එතකොට taxable income එකක් තියෙනවා නම් අන්න බදු ගෙවන්න වෙනවා එතකොට එහෙනම් ඔයා බදු ගෙවන්නේ නැත්තේ ඇයි ඔයාට මොකක් නැති නිසාද taxable income එකක් නැති නිසා එහෙනම් මම බදු ගෙවන්නේ ඇයි මට taxable income එකක් තියෙන නිසා හරිද එතකොට ඒක පැහැදිලි එතකොට ඔයාට හිතේ ආ මේ ආදායම් බදු එහෙනම් ගෙවන්න ඕනේ ටැක්සබල් ඉන්කම් එකක් එහෙම නැත්නම් බදු අයවන ආදායමක් තියෙන එක මත විතරද මම කියනවා නෑ කියලා මතක තියාගන්න ආදායම් බදු ගෙවන්නේ බදු අයවන ආදායම මත පමණක්ම නෙවෙයි තව තියෙනවා මෙන්න මෙහෙම එකක් හරිද බදුවයවන ආදායම මතත් ඔයා ආදායම් බදු ගෙවන්න ඕනේ ඊට අමතරව පොඩි පේමන්ට් වර්ග වගේක් තියෙනවා ඒ වගේ පේමන්ට් එකක් ඔයාට ලැබෙනවා නම් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ ඔයා කොටස් වෙනද පොලේ ආයෝජනයක් කරලා තියෙනවා කොටස් වල එතකොට ඔය කොටස් ආයෝජනය හරහා ඔයාට ලැබෙනවා මොනවද කියන්න බලන්න හිතන්න බලන්න නැත්තම් ඔයා කොටස් ආයෝජනයක් කරාට පස්සේ ඔයාට හම්බිනව මොනවද ඔයාට හම්බිනව මොනවද කොටස් ආයෝජනයක් කරාට පස්සේ ඔයාට හම්බිනව මොනවද ඈ කොටස් ආයෝජනයක් කරාට පස්සේ ඔයාට හම්බිනව මොනවද ලාභාංශ ඩිවිඩන් එතකොට ඒක දැන් හිතන්න ඔයා සිංගර් එකේ ආයෝජනය කරලා තියෙනවා ඒතර සිංගර් එක ඔයාට ගෙවනවා හිතන්නකෝ අවුරුද්දකට සැරයක් ලාභාංශ ඒතර ලාභාංශ ගෙවීම ඒ සිංගර් එක ඔයාට කරනවනේ අන්න එහෙනම් ලාභාංශ ගෙවීමට මම වෙන නමක් දානවා බදු කරන්නේදී අවසාන රඳවා ගැනීමේ ගෙවීම ඔය ලාභාංශ ගෙවීම වගේ ඒවට මම උදාහරණයක් විදිහට ඒක කිව්වේ ඒවට කියන අපි අවසාන රඳවා ගැනීමේ ගෙවීම අවසාන රඳවා ගැනීමේ ගෙවීම අපි ඒකට කියනවා ෆයිනල් withholding payments final withholding payment අවසාන රඳවා ගැනීමේ ගෙවීම හරිද ඒ මේකට උදාහරණයක් තමයි මේකට උදාහරණයක් තමයි මේකට උදාහරණයක් තමයි ලාභාංශ ලාභා ඔයා සිංගර් එකේ ඉන්වෙස්ට් කරලා නම් ඒගොල්ලෝ ඔයාට ලාභාංශ ගෙවනවානේ අන්නේ ලාභාංශ ගෙවීමට මම වෙන නමක් දානවා අවසාන රඳවා ගැනීමේ ගෙවීම එතකොට ඔයාට අන්න එහෙම ගෙවීමක් ලැබෙනවා නම් ඒක මතත් බදු ගෙවන්න ඕනේ හිතන්නකෝ ඔයාට ඔයාට වෙන හිතන්න ඔයා ජොබ් එකක් කරන්නේ නැහැ එතකොට ඔයාට එතනින් ජොබ් එකක් කරන්නේ නැහැ කියන්නේ ඔයාට සේවා නියුක්ති ආදායමක් නැහැ employment income එකක් නැහැ. හරිද? හැබැයි ඔයා කොටස් වෙනද පොලේ investment එකක් කරලා තියෙනවා. ඔයාට හම්බෙනවා ගෙවීමක්. ලාභාංශ ගෙවීමක් හම්බෙනවා. ඒ ගෙවීමට මම මෙතනින් එහාට පාවිච්චි කරනවා නමක් මොකක්ද? final withholding payment නොහොත් අවසාන රඳවා ගැනීමේ ගෙවීම. ඒ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් ගෙවන්නා විසින්. ගෙවන්නා කවුද මෙතනදී? මෙතනදී ගෙවන්නා කවුද කියන්නකෝ. අවසාන රඳවා ගැනීමේ ගෙවීම මම ගත්ත උදාහරණයේ විදියට ගෙවන්නා කවුද? ගෙවන්නා කවුද? ඈ? දැන් මං කිව්වා සිංගර් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා. ලාභාංශ ගෙවනවා කවුද? සිංගර් එකයි ඔයාට ගෙවන්නේ. එතකොට මේක ගෙවන කෙනා සිංගර් එක. හරිද? මේක ගෙවන කෙනා සිංගර් එක. ලබන කෙනා ඔයා. එතකොට සිංගර් එක ඔයාට ගෙවන ලාභාංශ ගෙවීම මම හඳුන්වනවා අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් කියලා. ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක්.
හරිද මෙන්න මේ ගෙවීම ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එක අවසාන රඳවා ගැනීමේ ගෙවීම ගෙවද්දී සිංගර් එක ලබන්නා කවුද කියන එක බලන්නේ ඔයා බදු ගෙවන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා බලන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ මේ ලාභාංශ ගෙවීම මත කපනවා බද්දා හරිද එතකොට ඔයාට හිතේ කීයක් කපනවද දැන් ලාභාංශ මත නම් ලාභාංශ මත නම් 100ට 15ක් කපනවා 100ට 15ක් කපනවා 100ට 15ක් අපි මේකට කියනවා බද්ද 100ට 15ක බද්දක් කපනවා මෙන්න මේ බද්දට තමයි අපි කියන්නේ අවසාන රඳවා ගැනීමේ බද්ද කියලා ෆයිනල් විත්හෝල්ඩින් ටැක්ස් එක විත්හෝල්ඩින් ටැක්ස් එක රඳවාගත්ත බද්ද හරිද එහෙමනම් හොඳට මතක තියාගන්න ඔයා බදු ගෙවන්නේ බදු අයවන ආදායමක් තිබ්බොත් පමණක්ම නෙවෙයි ඔයාට කොහේ හරි අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් ලැබෙනවා නම් ඒ මතත් ඔයාට බදු ගෙවන්න සිද්ධ වෙනවා එතකොට දැන් ඔයාට ඉතින් ඔය අවසාන රඳවා ගැනීමේ ගෙවීම වලට වැටෙන තව ගෙවීම් මොනවද එකක් තමයි ඕක ගොඩක් නෑ කීපයයි තියෙන්නේ තව එකක් ගත්තොත් ඔයා හිතන්නකෝ ඔයා දිනපතා ඔයා ගන්නවා කියලා හිතන්නකෝ ලොතරැයියක් ඔයා හැමදාම පුරුදු වෙලා ඉන්නවා ගොවිසෙත ගන්න හරිද ඔයා ගන්නවා ඔයා පුරුදු වෙලා ඉන්නවා ගොවිසෙත ගන්න හරිද එතකොට ඔයාට ලැබෙනවා දිනුම් මැදීමක් 1 මිලියන් හරිද 1 මිලියන් දිනුම් මැදීමක් ලැබෙනවා එතකොට ඔයා ඔය ටිකට් එක අරගෙන යනවා නේද ජාතික ලොතරැයි මණ්ඩලයට ජාතික ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා ඔයා ටිකට් එක දීලා කියනවා මෙන්න මට 1 මිලියන් දිනුම් මැදීමක් තියෙනවා මගේ සල්ලි ටික දෙන්න ඒ ඒගොල්ලෝ මොකද කරන්නේ ඔයාගේ ටිකට් එක බලලා ඔයාගේ විස්තර ටික අයිඩෙන්ටි එහෙම චෙක් කරලා ඔයාට සල්ලි දෙනවා සල්ලි දෙද්දී ඒගොල්ලෝ දෙන්නේ ඒගොල්ලෝ 1 මිලියන්ම දෙන්නේ හරිද ඒගොල්ලෝ කපනවා 1 මිලියන් වලින් ඒගොල්ලෝ ඔයාට ගෙවන්නේ 860000යි 860000යි ඔයාට ගෙවන්නේ එතකොට 1.40කට මොකද වුනේ ආ මතක තියාගන්න ඒගොල්ලෝ කපනවා 100ට 14ක ටැක්ස් එකක් හරිද ලොතරැයි දිනුම් මැදීමක් මත කපනවා 100ට 14ක බද්දා එතකොට ඒ 14 කැපුවට පස්සේ ඒ 140000 අඩු වෙලා තමයි ඔයාට හම්බෙන්නේ. එහෙනම් ලොතරැයි දිනුම් මැදීම කියන්නේ මොකක්ද? මෙන්න මේ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක්. එහෙනම් ලොතරැයි දිනුම් මැදීමක් ඔයාට ලැබෙද්දී ටැක්ස් එකක් කපනවා. හරිද? ඒකට මම කියනවා මේ sorry ලොතරැයි लोतरे दिनों में दी लोतराई दिनों में दी लोतराई दिनों में दी पहली ने दे हर्द ये तो बड़ा आवश्यक रंधवा के नी में गेवीम हर्द लाभेदी वया लाभन के ना काउद बलान ने ना गेवन के ना अनिवार्य ओए के ना बद्ध කපන්න ඕනේ කියලා තියෙන percentage එකට. දැන් වාටිත ඒ percentage එක වෙනස් නේ කියලා. ඔව්. ඒ එක එක ඒවට වෙන වෙනම percentage කියලා තියෙනවා. ඒක අපි වෙනම කතා කරනවා. දැන් ලාභාංශ ගෙවනවා නම් 115යි. ලොතරැයි දිනුම් මැදීම නම් 114යි. ඒක බදු නීතියේ කියලා තියෙන දෙයක්. ඒක නිසා ඒක එච්චර හිතන්න එපා. හරිද? හරි. එතකොට ඒ අවසාන රඳවා ගැනීමේ ගෙවීම් කියනවා දැන් එතකොට තව ඔයාට ගැටලුවක් එයි දැන් හිතන්න ඔයා බැංකුවක දාලා තියෙන ඩිපොසිට් එකක් ඉන්ට්‍රස්ට් එකක් එතකොට බැංකුව ඔයාට ඉන්ට්‍රස්ට් එක ගෙවද්දී බැංකුව කපනවා 105ක ටැක්ස් එකක් එතකොට බැංකුව කපනවා 105ක ටැක්ස් එකක් එතකොට ඇයි ඒකට කියන්නේ නැත්තේ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් කියලා මම ඒක උදාහරණයක් විදිහට ගත්තේ නැහැ දැන් බැංකුවක ඔයා ඩිපොසිට් එකක් දාලා තියෙනවා නම් හරි මේ ප්‍රායෝගික දේවල් මම තාම කියන්නේ
බැංකුවක ඔයා ඩිපොසිට් එකක් දාලා තියෙනවා කියලා හිතන්නකෝ බැංකුව ඔයාට ඉන්ට්‍රස්ට් එක ගෙවද්දී 100%ක කපනවා ටැක්ස් එකක් ඒතර මම ඒක මෙත ඒක ඒක ප්‍රායෝගික දෙයක් නේ ඒක ගොඩක් අයට තියෙනවනේ ඩිපොසිට් නේ ඒතර ඔයාට අනිවාර්යෙන් ඔයා ජොබ් එකක් කරේ නැති වුණාට ඔයාට බැංකුවක සේවිංස් account එකක් තියෙනවා එතකොට ඒ සේවිංස් account එකේ ඉන්ට්‍රස්ට් එක ඔයාට හම්බෙනවා ඒ හම්බෙද්දි බැංකුව 100%ක ටැක්ස් එකක් අනිවාර්යෙන් කපනවාමයි එතකොට ඒක ඔච්චර ප්‍රායෝගික වෙලා මම ඒක මෙතන ගත්තේ නැහැ හරිද උදාහරණයක් විදිහට මම ගත්තේ නැහනේ එහෙනම් මතක තියාගන්න ඒ 100%ක කපන එකට මම කියන්නේ අවසාන රඳවා ගැනීමේ කිවීමක් කියලා හැබැයි ඒකත් මම කියන රඳවා ගැනීමේ බද්දක් කියලා හැබැයි ඒක අවසාන කියන වචනේ මම දාන්නේ එතකොට හරි සරල දෙයක් එතන තියෙන්නේ මේ අවසාන රඳවා ගැනීමේ ගෙවීම කියලා යම් ගෙවීමක් හිතන්නකෝ ඔයාට ලැබුණා කියලා ඒකෙන් ලොතරැයි දිනුම් මැදීම හෝ ලාභාංශ ඔයාට ලැබීමක් ලැබුණා කියලා හිතන්නකෝ ඒක ලැබෙන්නෙම ටැක්ස් එකක් කපලානේ එතකොට ඒ ආදායමට නැවත ඔයා බදු ගෙවන්න ඕනේ නැහැ අන්න එහෙම හිතාගන්නකෝ ලොතරැයි දිනුම් මැදීම් ලාභාංශ වගේ දේවල් ඔයාට ලැබෙද්දී ටැක්ස් එකක් කපලා ලැබෙන නිසා ඒ ආදායමට නැවත ඔයා බදු ගෙවන්න ඕනේ නැහැ අන්න ඒක නිසා තමයි අපි ඒකට කියන්නේ අවසාන කියලා. ඒතර ඒ ආදායමට නැවත බදු ගෙවන්නේ නැහැ. ඒක තමයි අපි ඒවට කියන අවසාන රඳවා ගැනීමේ ගෙවීම කියලා. හැබැයි බැංකුවක දාලා තියෙනවානේ ඩිපොසිට් එකක්. ඒකට හම්බෙනවනේ පොලිය. ඒ පොලිය ගෙවීම අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් නෙවෙයි. ඒ කියන්නේ පොලිය ආදායම ඔයාට ලැබුණාම ඒ ආදායමට නැවත ඔයා බදු ගෙවන්න ඕනේ. බැංකුවක් 100%ක් කපනවා ඊට අමතරවත් ඔයා බදු ගෙවීමක් කරන්න ඕනේ. අන්න එහෙම හිතාගන්නකෝ. හරිද? අන්න ඒක නිසා ලාභාංශ කියන්නේ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් sorry පොලිය කියලා කියන්නේ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් නෙවෙයි. පොලිය කියලා කියන්නේ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් නෙවෙයි. පැහැදිලි නේද මං කියන එක? ඔව් හරිද එහෙමනම් ඒ අවසාන රඳවා ගැනීමේ ගෙවීම් වලට වටෙන් නැති ගෙවීමුත් තියෙනවා එකක් තමයි ඔය පොලිය අනිත් එක තමයි කුලිය සේවා ගාස්තු ඔය වගේ තියෙනවා ඒවා අපි ඉස්සරහට යද්දි තේරෙයි මම මේ ඔයාට ඕවරෝල් අයිඩියා එකක් දෙන්න ඕන නිසා තමයි මම මේ මෙහෙම කිව්වේ මේ අවසාන රඳවා ගැනීමේ ගෙවීම කියන එක තේරෙන්න ඕනේ නිසා හරිද කොහොම හරි ආදායම් බදු අය වෙන්නේ හරිද ආදායම් බදු අය කරන්නේ බදු අය වෙන ආදායම ටැක්සබල් ඉන්කම් එක මත හරිද බදු අය වෙන ආදායමක් තියෙන තැනැත්තන් සහ අවසාන රඳවා ගැනීමේ ගෙවීම් ලබන තැනැත්තන් තමයි මේ කියන විදිහට ආදායම් බදු ගෙවන්නේ හරිද එතකොට දැන් ඔයාට ගැටලුවක් එනවා මේ බදු අයවන ආදායම කොහොමද ගණනය කරන්නේ? එතකොට ඒක අපි කතා කරා. අපි ඒකට වෙනම මම ෆෝමැට් එකක් දුන්නා. මතක ඇති. හරිද? ඒ ෆෝමැට් එක මම නැවත විස්තරාත්මකව කතා කරන්නේ නැහැ. හරිද? එතකොට ඒවා අපි කතා කරලා තියෙන දේවල් අපේ තියරි පාඩම් වල. එතකොට ආදායම් බදු. ආදායම් බදු. ගණනය. හරිද එතකොට ඔය කියන විදියට යම් තැනැත්තෙක් ආදායම් බදු ගෙවීමක් කරන්න දෙපෑ එතකොට දැන් ඔයාට හිතේ ආදායම් බදු මේ ගණනය කිරීම අපි කිව්ව කරන්නේ කොච්චර කාල පරිච්ඡේදයකටද ජීවිත කාලෙටම එකපාරද ආදායම් බදු ගෙවන්නේ නැහැ අපි කිව්වා ආදායම් බදු ගෙවන්නේ තක්සේරු වර්ෂයකට අපි ඒක කිව්වා අපි හරිද ආදායම් බදු ගෙවන්නේ තක්සේරු වර්ෂයකට තක්සේරු වර්ෂයකට තමයි ආදායම් බදු ගෙවන්නේ එතකොට මේ තක්සේරු වර්ෂයක් හැදිලා තියෙන්නේ මේ තක්සේරු වර්ෂය කියලා කියන්නේ කැලෙන්ඩර් ඉයර් එකම නෙවෙයි කිව්වා තක්සේරු වර්ෂයක් හැදිලා තියෙන්නේ යම් අවුරුද්දක අප්‍රේල් පළවෙනිදා ඉඳලා ඊළඟ අවුරුද්දේ 3/31
හරිද ඕකනේ තක්සේරු වර්ෂයේ හැදිලා තියෙන්නේ ඒතොර උදාහරණයක් විදියට ගත්තොත් 2022 4.1 ඉඳලා 2023 3.31 3.31 ඔන්න ඕක තමයි අපි කියන්නේ තක්සේරු වර්ෂය මේ තක්සේරු වර්ෂය කියලා කියන්නේ දැන් මෙතන නම් කැලෙන්ඩර් ඉයර් එකම නෙවෙයිනේ මෙතන කැලෙන්ඩර් ඉයර් දෙකක් අහු වෙනවා බදු නීතිය හැටියට අවුරුද්දකට කැලෙන්ඩර් ඉයර් දෙකකින් එක අවුරුද්දක ටිකකුයි ඊළඟ අවුරුද්ද ටිකකුයි අහු වෙනනේ එතකොට මේ මම මේ ගත්ත උදාහරණයට අහු වෙනවා 2022 23 තක්සේරු වර්ෂය තක්සේරු වර්ෂය කියලා කියන්නේ ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් තක්සේරු වර්ෂය හරිද එහෙනම් 2022 2023 තක්සේරු වර්ෂය කිව්වට පස්සේ මේ තක්සේරු වර්ෂය පටන් ගන්න කවදින්ද 22 4.1 ඉඳලා ඉවර වෙන්න කවදින්ද 23 3.31 දක්වා ඒතර මෙන්න මේ අවුරුද්දට තමයි හැම තැනත්ෙක්ම තමන්ගේ ආදායම් බදු ගණනය කිරීම කළ යුත්තේ ඒ ආදායම් බදු ගණනය කිරීම කරාට පස්සේ එනවා නම් බදු අයවන ආදායම ඒ බදු අයවන ආදායමට බදු ගෙවීමක් කරන්න ඕනේ එතකොට ඔයා මේ කියන අවුරුද්දට ඔයා බදු ගණනය කිරීම කරා නම් ඔයාට උත්තරයක් එන්නේ නැතුව ඇති ඔයාට ආදායමක් නැත්තම් මේ අවුරුද්දේ ඔයාගේ බදු අයවන ආදායම බිඳුවයිනේ එහෙනම් ඔයා බදු ගෙවන්න ඕනේ නැහැ ඒතර මම බදු ගෙවන්නේ මගේ මේ අවුරුද්දේ බදු වැයමන ආදායම ගණනය කරපුවාම මට එනවා උත්තරයක් පොසිටිව් ආන්සර් එකක් එනවා ඒක නිසා මම ආදායම් බදු ගෙවනවා හරිද ආ එහෙනම් මතක තියාගන්න හරිද එහෙනම් මතක තියාගන්න අපි බදු ගණනය කිරීම කරන්නේ තක්සේරු වර්ෂයකට ඒ තක්සේරු වර්ෂයට බදු වැයමන ආදායමක් එනවා නම් අපි බදු ගෙවීම කරන්න ඕනේ ඒ වගේම අවසන් රඳවා ගැනීමේ ගෙවීමක් ලැබිලා තියෙනවා නම් ඔයා ඒක මත දැනටමත් බදු ගෙවලා තියෙන්නේ. අපෝ ඔයා ගෙවන්න දෙයක් නැහැ. මොකද ගෙවන තැනත්තා කපලා තමයි ගෙවන්නේ. හරිද? පැහැදිලිනේ? හරි. ඒක ක්ලියර්. එතකොට දැන් යන්නේ මොන තක්සේරු වර්ෂයේද? දැන් මේ යන්නේ මොන තක්සේරු වර්ෂයේද? දැන් මේ යන්නේ මොන තක්සේරු වර්ෂයේද? මේ යන්නේ මොන තක්සේරු වර්ෂයේද? මේ යන්නේ මොන තක්සේරු වර්ෂයේද? දැන් යන්නේ 23 24 ඊට කලින් ගියේ මොකක්ද 22 23 ඊට කලින් තිබ්බේ 2021 22 ආයෙත් දැන් තක්සේරු වර්ෂය කියන එක දන්නවා හරි ඒකත් පැහැදිලි එතකොට දැන් මේ අපි යම් තැනැත්තෙකුගේ බදු මම දැන් කතා කරන්නේ ආදායම් බදු ගැන හොඳේ අපි යම් තැනැත්තෙකුගේ ආදායම් බදු ගණනය කිරීම කරන්නේ මේ තක්සේරු වර්ෂයකටනේ හරිද එතකොට ඒ ආදායම් බදු ගණනය කිරීම කරන්න ඕනේ ඒ තක්සේරු වර්ෂයට බලපැවැත්වෙච්ච ආදායම් බදු නීති රීති අනුව හරිද හරිද දැන් මම කිව්වා දැන් මේ එක එක තක්සේරු වර්ෂය ගත්තොත් එහෙම දැන් අපි මේ කතා හැම වෙලාවෙම ඔළුවේ තියාගෙන අපි දැන් මේ කතා කරන්නේ ආදායම් බදු කියලා. ඒතර ආදායම් බදු ගත්තොත් ඒ ආදායම් බදු වලට අදාළ මූලික නීතියේ 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතනේ. හරි. ඒ ආදායම් බදු පනත ගත්තොත් පසු කාලීනව සංශෝධනය වෙලා තියෙනවානේ. ඒ යම් සංශෝධනයක් ගෙනෙද්දී ඒ සංශෝධනයේ බලපවත්වන දවසක් තියෙනවනේ. එතකොට අපි යම් බදු ගණනය කිරීමක් යම් තක්සේරු වර්ෂයකට කරද්දී ඒ තක්සේරු වර්ෂයට බදු ගණනය කිරීම කරන්න ඕනේ ඒ බදු ඒ අවුරුද්දට අදාළ බලපැවැත්වෙච්ච නීති රීති අනුව
හරි දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි 2000 මේ මිතන්නකෝ අපි 2022 sorry 23 24 මම හොඳම උදාහරණයක් ගත්තොත් 2023 24 ට බදු ගණනය කිරීම කරද්දී නෑ මේ මිතන්නකෝ sorry 2000 22 23 හිතන්නකෝ 2000 දැන් ඔයා මේ දැන් දැන් ගණනය කරන්නේ 2022 23 තක්සේරු වර්ෂයේ බදු ගණනය කිරීම කියලා හිතන්නකෝ 2022 23 බදු අවුරුද්දේ බදු ගණනය කිරීම කරද්දී හරිද හිතන්නකෝ මෙන්න මේක මෙන්න මේ සංශෝධනය බලපවත් වෙන්නේ හිතන්නකෝ 23 4 එකේ ඉඳලා කියලා මේ 23 4 එකේ ඉඳලා බලපවත්වන යම් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා කියලා හිතන්නකෝ ගවර්න්මන්ට් එක ඒ සංශෝධනයේ බලාත්මක වෙන්නේ 23 4 එකේ ඉඳලා නම් අපි 22 23 තක්සේරු වර්ෂයේ බදු ගණනය කිරීම කරද්දී මෙන්න මේ සංශෝධනයේ තියෙන නීති රීතිය අනුව ගණනය කළ යුතුයිද නැද්ද ගණනය කළ යුතුයිද නැද්ද අපි දැන් බදු ගණනය කිරීම කරන්නේ 22 23 තක්සේරු වර්ෂයට නම් අර 23 4 එකේ ඉඳලා බලපවත්වන යම් නීතිය 22 23 අවුරුද්දට ගණනය කිරීමට බලපානවද බලපානවද නැද්ද ඔව්ද නැද්ද බලපෑමක් නැහැ නේද ආ එහෙනම් මට මෙතන කියන්න ඕනේ මෙච්චරයි යම් යම් තක්සේරු වර්ෂයකට බදු ගණනය කිරීම කරද්දී ඒ තක්සේරු වර්ෂයට බලපවත්වන ඒ තක්සේරු වර්ෂයට අදාළ බදු නීතිය හැටියට ගණනය කරා නම් හරි එතකොට ඔයාට හිතේ මේ හැම අවුරුද්දකම බලපාන්න එකම නෙවෙයිද නෑ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒක නිසා ඔයා බදු ගණනය කිරීම කරන්නේ මොන තක්සේරු වර්ෂයටද කියන එක මෙතනදි ගොඩක් වැදගත් එහෙනම් හොඳට මතක තියාගන්න ඔයාගේ එක්සෑම් එකේදී හරිද ඔයාගේ එක්සෑම් එකේදී හරිද ඔයාගේ එක්සෑම් එකේදී බදු ගණනය කිරීම කරන්න ඕනේ කොහොමද කියන එකට බලපානවා ඔයා ගණනය කරන්නේ මොන තක්සේරු වර්ෂයේ ගණනය කිරීමද කියන එක මත හරිද එතකොට 22 23ද 23 24ද කියන එක එතකොට හොඳට මතක තියාගන්න ඔයාගේ එක්සෑම් එකේදී පරීක්ෂා කරන්නේ ඔයාගේ එක්සෑම් එකේදී පරීක්ෂා කරන්නේ 22 23 තක්සේරු වර්ෂය ඒකර 22 23 තක්සේරු වර්ෂයට අනුව තමයි මේ බදු ගණනය කිරීම ඔයා කරන්න ඕනේ පැහැදිලි නේද 22 23 තක්සේරු වර්ෂයට අනුව තමයි මේ බදු ගණනය කිරීම ඔයා කරන්න ඕනේ 22 23 තක්සේරු වර්ෂයට අනුව තමයි ඔයා මේ ගණනය කිරීම කරන්න ඕනේ ක්ලියර් නේ හරි එතකොට අපි අපේ කලින් සෙෂන්ස් වල අපි තියරි සෙෂන්ස් වලදී අපි කතා කරා මේ බදු ගණනය කරන ආකෘතියක් ගැන හරිද බදු ගණනය කරන ආකෘතියක් ගැන කතා කරා ඕනෙම තැනැත්තෙකුගේ ආදායම් බදු ගණනය කරන ආකෘතියක් මම දුන්නනේ නේ අන්නේ ආකෘතිය ගියානම් ඉවරයි එතකොට ඕනෙම තැනැත්තෙකුට අපි දැන් බදු ගණනය කිරීම කරන්න 22 23 තක්සේරු වර්ෂයට නේ එතකොට 22 23 තක්සේරු වර්ෂයට බදු ගණනය කිරීම කරද්දී ඒ තැනත්තාට ආදායම් එන මූලාශ්‍ර තියෙනවනේ නේ අපි එහෙම මූලාශ්‍ර කීයක් ගැන කතා කරාද හතරක් ගැන කතා කරා එකක් තමයි සේවා නියුක්ති ආදායම ඊට පස්සේ ව්‍යාපාර ආදායම
හරිද ඊට පස්සේ ආයෝජනයක් කරලා තියෙනවා නම් ආයෝජන ආදායම ආයෝජන ආදායම වෙනත් මූලාශ්‍ර තියෙන පුළුවන් වෙනත් ආදායම් හරිද ඕනම තැනක් එක් ගත්තොත් එහෙම එයාට ඔය කියන විදිහට විවිධ මූලාශ්‍ර ඔයා ජොබ් එකක් කරලා නම් එතනින් හම්බෙනවා සැලරියක් ඒකට අපි කියනවා සේවා නියුක්ති ආදායම ඔයා බිස්නස් එකක් කරනවා නම් එතනින් හම්බෙන බිස්නස් එකේ ප්‍රොෆිට් එකට මම කියනවා ව්‍යාපාර ආදායම ඔයා ආයෝජනයක් බැංකුවක ඩිපොසිට් එකක් දාලා ෂෙයා මාකට් එකේ ලාභ කොටස් තුන ආයෝජනය කරලා හරිද ඊට පස්සේ ආයෝජන ආරමුණට තියාගෙන හිටපු ඉඩමක් විකුණලා ප්‍රාග්ධන ලාභයක් ලැබිලා අන්න ඒවට අපි කියනවා ආයෝජන ආදායම් හරිද ඔය මූලාශ්‍ර තුනටම වැටෙන්නේ නැති ආදායම් තියෙනවා නම් ඒවට අපි කියනවා වෙනත් ආදායම් කියලා හරිද වෙනත් ආදායම් එතකොට මෙන්න මේ ආදායම් මූලාශ්‍ර එකතුවට අපි කියනවා තක්සේරු කළ හැකි ආදායම තක්සේරු කළ හැකි ආදායම හරිද ඒ තක්සේරු කළ හැකි ආදායමෙන් හරිද අඩු කරනවා තක්සේරු කළ හැකි ආදාය මේ මම කිව්වා ආදායම් බදු ගෙවන්නේ බදු වෙන ආදායමට taxable income එකටයි ආදායම් බදු ගෙවන්නේ එතකොට මේ ආදායම් මූලාශ්‍ර හතරේ එකතුවට අපි කිව්වේ තක්සේරු කළ හැකි ආදායමනේ එතකොට ආදායම් බදු ගෙවන්නේ තක්සේරු කළ හැකි ආදායමට නෙවෙයිනේ එහෙනම් ආදායම් බදු ගෙවන්නේ මොකටද බදු අයවන ආදායමට එහෙනම් තක්සේරු කළ හැකි ආදායම අපි පරිවර්තනය කරගන්න ඉපේ බදු අයවන ආදායමට නේ එහෙනම් ඒ පරිවර්තනය කරද්දී ඔයාට අඩු කිරීම වගේක් දීලා තියෙනවා කිව්වා අඩු කරන්න ඒ මොනවද ඒ මොනවද ඒ තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරන්න දෙනවා මොනවද සහන සහන අපි ඔයාලට කියනවා රිලීෆ් රිලීෆ් සහන වගේක් අඩු කරන්න දෙනවා ඊට පස්සේ දෙනවා මොනවද සුදුසුකම් ලබන ගෙවීම් ක්වොලිෆයින් පේමන්ට් ක්වොලිෆයින් පේමන්ට් QP ක්වොලිෆයින් පේමන්ට් එහෙනම් මේ සහන සහ සුදුසුකම් ලබන ගෙවීම් කියන දෙකම තක්සේරු කළ හැකි ආදායම මේ දෙකම ඔයාට අඩු කරන්න පුළුවන් හරිද ඒ අඩු කරාට පස්සේ එන ආදායම හරිද අර තක්සේරු කළ හැකි ආදායමෙන් සහන සහ සුදුසුකම් ලබන ගෙවීම් දෙකම අඩු කරාට පස්සේ එනවනේ උත්තරය අන්න ඒකට තමයි අපි කියන්නේ බදු අයවන ආදායම බදු අයවන ආදායම හරිද ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද බදු අයවන ආදායම taxable income තේරුණාද හරිද එතකොට මෙන්න මේ taxable මම කිව්වා බදු ගෙවන්නේ මොකකටද මෙන්න මේ බදු අයවන ආදායම මත එතකොට බදු අයවන ආදායම අපි කීයක්ද බද්ධ විදියට ගෙවන්නේ අන්න ඒකට ඒක කොහොමද කරන්නේ අපි ගෙවන බද්ධ හොයාගන්නේ කොහොමද මේ බදු අයවන ආදායම වැඩි කරනවා ගවර්න්මන්ට් එක කියලා තියෙනවා එක එක තැනත්තන්ට බදු අනුපාතයක් හරිද ඒ බදු අනුපාතයෙන් වැඩි කරා නම් හරි අපි ඒකට කියනවා දල බද්ධ හරිද මේ මෙන්න මේක තමයි ගොඩක් වැදගත් දල බද්ධ දල ආදායම් බද්ධ කියලා අපි ඒකට කියන්නේ දල ආදායම් බද්ධ ඒක කොහොමද හොයන්නේ බදු අයවන ආදායම බදු අයවන ආදායම වැඩි කිරීම බදු අනුපාතය බදු අනුපාතය බදු අයවන ආදායම බදු අනුපාතයෙන් වැඩි කරාට පස්සේ තමයි එන්නේ දල ආදායම් බද්ධ gross gross
ඉන්කම් ටැක්ස් ග්‍රොස් ඉන්කම් ටැක්ස් ලයබිලිටි හරිද එතකොට මෙන්න මේ බදු අනුපාත මේ බදු අනුපාත බදු නීතිය කියලා තියෙනවා හරිද බදු නීතිය කියලා තියෙනවා එතකොට දැන් අපි කිව්වා ඕ आप मुलट की हरिम सरल मे बधु गणने की मित्र अमारुने हरद मे बधु गणने की मम की मे आप कथाकराने आदाय बधुने अभी उलवे पटल गंडप अभी मे कथाकराने आदाय बधु गणने की गण हरद इतोट मे आदाय बधु गणने की करण विधि अभी मे कथाकराने हरद එතකොට ආදායම් බදු ගණනය කිරීම අපි කියවනේ ගවර්න්මන්ට් එක ආදායම් බදු අය කරන්නේ විවිධ තැනැත්තම් ගෙන්නේ. එතකොට මේ ටැක්ස් කැල්කියුලේට් කරන ෆෝමැට් එක හරිද? එතකොට මේක තනි පුද්ගල ඊට පස්සේ හවුල් ව්‍යාපාර සමාගම් මේ ටැක්ස් කැල්කියුලේට් කරන ෆෝමැට් එක කාටත් අදාළයි. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ තනි පුද්ගලයෙක් ගත්තොත් ඒ තනි පුද්ගලයාට ජොබ් එකක් කරනවා නම් සේවා නියුක්ති ආදායමක් තියෙන්න පුළුවන්. එයා බිස්නස් එකකුත් කරනවා නම් බිස්නස් ඉන්කම් එකක් තියෙන්න පුළුවන්. එයා ආයෝජන කරනවා නම් ආයෝජන ආදායමක් තියෙන්න පුළුවන්. වෙනත් ආදායම් තියෙනවා නම් ඒව තියෙන්න පුළුවන්. ඒතර ඒ ආදායම් මූලාශ්‍ර හතරම අපි මේ බදු ගණනය කිරීම කරන තක්සේරු වර්ෂයකටනේ දැන් අපි බදු ගණනය කිරීම කරන්නේ 22 23 තක්සේරු වර්ෂයටනේ එතකොට ඒ තක්සේරු වර්ෂයට මේ බදු ගණනය කිරීම කරාට පස්සේ හරිද එතකොට අපි දැන් මේ බදු ගණනය කිරීම කරන්නේ හිතන්නකෝ 22 23ට නම් ඒ 22 23 තක්සේරු වර්ෂයට අදාළව මේ මූලාශ්‍ර ටික අපි කැල්කියුලේට් කරන්න ඕනේ इतने कैलकुलेशन करें बधुनीति कीलतीन विधिट एम नयाट मट कमति विधिट मे आदाय तकसे बधुनीति कीलतीन विधिता सेवाणी गणने करांडोणि बधुनीति कीलतीन विधिता व्यापारादय हया गांडोणि बधुनीति कीलतीन विधिता आयोजनादय गणने करांडोणि विनत्तादय तेमाय ये कीलतीन विधिट මෙන්න මේ තක්සේරු කරපුවාම ආදායම අපි කියනවා ඒ හතරේ එකතුව තක්සේරු කළ හැකි ආදායම කියලා. පැහැදිලිද? ඔව්. තක්සේරු කළ හැකි ආදායම. එතකොට ඒ තක්සේරු කළ හැකි ආදායමෙන් බදු නීතියේ කියලා තියෙනවා තනි පුද්ගලයින්ට සහන වගයක් තියෙනවා අඩු කරන්න. සහන හරිද ඕනෙම තනි පුද්ගලයෙක්ට උපයන හැම රුපියලකටම බදු ගෙවුවොත් ජීවත් වෙන්න සල්ලි නැති වෙනවනේ අන්න ඒක නිසා ඒ තනි පුද්ගලයන්ට සහනයක් දීලා තියෙනවා අර ජීවත් වීම වෙනුවෙන් හරිද එහෙනම් මතක තියාගන්න මේ සහන මෙන්න මේ සහන කියන එක අදාළ වෙන්නේ හොඳට මතක තියාගන්න අදාළ වන්නේ තනි පුද්ගල තනිපුද්ගල ආදායම් බදු ගණනය කිරීමේදී පමණයි ආදායම් බදු ගණනයට පමණක් අදාළ වෙයි මේ සහන කියන එක අදාළ වෙන්නේ තනිපුද්ගලයින්ට පමණයි එතකොට දැන් ඔයාලට හිතෙයි මේ සමාගම් වලට මෙහෙම සහන කියලා එකක් නැද්ද නෑ හවුල් ව්‍යාපාර වලටද නෑ හරිද එහෙනම් තනි පුද්ගලයන්ට විතරයි මේ සහන කියලා බදු නීතියේ දීලා තියෙනවා යම් අඩු කිරීමක් කරන්න අන්න ඒ ටික අඩු කරන්න පුළුවන් වෙන්නේ පැහැදිලිනේ ඔව් ඊට පස්සේ සුදුසුකම් ලැබන ගෙවීම් කියලා අඩු කිරීම වගේක් කරන්න දෙනවා ඔය ප්‍රධාන වශයෙන් පරිත්‍යාග ඩොනේෂන් කරපුවාම ඒව ටැක්ස් වලින් අඩු කරන්න දෙනවා ඒක කාටත් අදාළයි ඒක තනි පුද්ගලයන්ටත් අදාළයි සමාගම් වලටත් අදාළයි හවුල් ව්‍යාපාර වලටත් අදාළයි මෙන්න මේ සහන සහ සුදුසුකම් ලැබන ගෙවීම් ඒ නීතියේ කියලා තියෙන විදිහට අඩු කරාට පස්සේ එනවනේ
එනවන යම් ආංශයක අන්නේ ආංශයකට තමයි ඔය කියන විදිහට බදු අයවන ආදායම නොහොත් taxable income එක කියන්නේ ඒ බදු අයවන ආදායමට බදු නීතියේ කියලා තියෙන විදිහට බදු අනුපාතයෙන් වැඩි කරපුවාම තමයි දල ආදායම් බද්ද හම්බෙන්නේ පැහැදිලි නේ මං කියන එක එතකොට හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේ බදු අනුපාත කිව්වට පස්සේ ඔයාට ඉතින් හැමෝටම එකම බදු අනුපාතයද කියලා තියෙන්නේ ඔයාට ඒ කියන්නේ තනි පුද්ගලයෝ බදු ගෙවන අනුපාතෙමද සමාගම් වලට තියෙන්නේ සමාගම් බදු ගෙවන අනුපාතෙමද හවුල් ව්‍යාපාර නෑ එක එක තැනත්තන්ට එක එක බදු අනුපාත තියෙනවා පැහැදිලි නේද ඔව් ඒතර තනි පුද්ගලයෝ බදු ගෙවන අනුපාතෙට නෙමෙයි සමාගම් වලට බදු ගෙවන්න තියෙන්නේ සමාගම් බදු ගෙවන අනුපාතර නෙවෙයි හවුල් ව්‍යාපාර බදු ගෙවීම කරන්නේ. එතකොට ඒ බදු නීතියේ කියලා තියෙන විදිහට ඒ tax rate එකෙන් වැඩි කරලා ඔයාට එනවනේ ආංශ එකක් අන්න ඒකට තමයි අපි කියන්නේ දල ආදායම් බදු වගකීම කියලා. හරිද? එතකොට බදු නීතිය ඔය හැමදේම කියලා තියෙනවා. එතකොට tax calculate කරන format එක දැන් පැහැදිලිද? exam එකේ දෙනවනේ තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන් සමාගමක වෙන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක අදාළ තක්සේරු වර්ෂයේ ආදායම් ටික දෙනවා. එතකොට ඔයාට තියෙන ඒ ආදායම් ටික වෙන් කරලා හඳුනගෙන සේවා නියුක්තියට දාන ටික සේවා නියුක්තියට දාලා ව්‍යාපාර ගොඩට වැටෙන ටික ව්‍යාපාර ගොඩට දාලා ආයෝජන ආදායම්ට වැටෙන ටික ආයෝජන ගොඩට දාලා හොයාගන්න තියෙන තක්සේරු කළ හැකි ආදායම්. ඊට පස්සේ ඒ ගානේ දීලා තියෙනව නම් සුදුසුකම් ලැබන ගෙවීම් සහන ඒ ටික දාන්න තියෙන්නේ ඒ ගොඩට සහන සහ සුදුසුකම් ලැබීම ගෙවීම් කියන ගොඩට ඒ ටික අඩු කරාට පස්සේ එනවා මොකද්ද බදු අයවන ආදායම taxable income ඒ මත exam එකේ දෙන්නේ tax rate එක ඔයාට ඒක මතක තියාගෙන යන්න වෙනවා ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් tax rate එක කීයද සමාගමක් නම් tax rate එක කීයද ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක් නම් tax rate එක කීයද කියලා ඔයාට හොයාගන්න වෙනවා ඒ අනුව ඔයා ඒ දීලා තියෙන තැනත්තාගේ බදු අයවන ආදායම හොයලා අදාළ තැනත්තාට අදාළ වෙන බදු අනුපාතයෙන් වැඩි කරලා ඔයාගේ දල ආදායම් බද්ද හොයාගත්තා නම් හරි පැහැදිලි නේද එහෙනම් බදු ගණනය කරන ආකෘතියක් දැන් ආයෙ අමතක වෙන්න බෑ මේ තියරි සෙෂන්ස් වලදී කතා කරපු එකක් මම මේ නැවත පොඩ්ඩක් මතක් කරේ එකපාරට ගණන් වලට යන්නේ නැතුව පැහැදිලි නේද ඔව් හරි එහෙමනම් දැන් අපි මේ ඔය කියන විදිහට බදු අයවන ආදායම හොයාගෙන ඒ බදු අයවන ආදායම ඇප්ලිකබල් tax rate එක ඇප්ලයි කරලා අපි හොයා ගන්නවානේ දල ආදායම් බද්ද. ඔව්. එතකොට දැන් ඔයාට හිතේ මේ එන දල ආදායම් බද්දම අපි ඉන්නර නිවෙකට ගෙවන්න ඕනේද? මම කියනවා නෑ. මම කියනවා නෑ. දැන් මම කිව්වා අපි මේ බදු ගණනය කිරීම කරන්නේ අවුරුද්දකටනේ. එතකොට ඔයාගේ අවුරුද්දේ සත්‍ය දැන් අපි මේ බදු ගණනය කිරීම කරන්නේ 22 23 තක්සේරු වර්ෂයට නම් 22 23 තක්සේරු වර්ෂයේ බදු ගණනය කිරීම කරන්න වෙන්නේ ඔයාට කවදා හෝ කවදර පස්සේ දවසකද දැන් අපි මේ බදු ගණනය කිරීම කරන්නේ දැන් මෙහෙම හිතන්නකො දැන් අපි බදු ගණනය කිරීම කරන්නේ 22 23 තක්සේරු වර්ෂයටනේ විසිදෙකේ හතරයි එකේ ඉඳලා 23 3යි 31 හරිද ඕකනේ අවුරුද්ද year of assessment හරිද එතකොට මේ අවුරුද්දට බදු ගණනය කිරීම අපිට දැන් අපි මේ බදු ගණනය කිරීම කරන්නේ සත්‍ය ආදායම් දාලානේ නේ ඒතර සත්‍ය ආදායම දැනගන්න නම් අවුරුද්ද ඉවර වෙනකන් ඉන්නේ පෑනේ මේ මෙතනින් මෙදායින් පස්සේනේ අපිට ගණනය කිරීම කරන්න වෙන්නේ නේ නේ මෙදායින් පස්සේනේ කරන්න වෙන්නේ ඇයි සත්‍ය ආදායම දැනගන්න වෙන්නේ අපිට මෙදායින් පස්සේනේ එතකොට ඉන්නර් රෙවෙනියු එකට තැනැත්තෙකුගෙන් බදු ආදායම ආදායම් බද්ද එකතු කරගන්න අවුරුද්දක් බලාගෙන ඉන්න වෙනවා
ඇයි සත්‍ය ආදායම හොයාගෙන මේ බදු ගණනය කිරීම කරලා ටැක්ස් එක ගෙවන්නකම් අවුරුද්දක් බලාගෙන ඉන්න එපානේ. එතකොට ඒක ප්‍රායෝගිකව ඉන්න රෙවෙනිව එකට මේ දැන් අනිත් පැත්තෙන් ගවර්න්මන්ට් එකට එන ඉන්කම් එක එකතු කරගෙන අවුරුද්දක් බලාගෙන ඉන්න වෙනවා. එහෙම කරොත් අන්න ඒක නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුව හැම තැනත් එකටම කියලා තියෙනවා ඔයා සත්‍ය සත්‍ය ආදායම දාන සත්‍ය බදු ගණනය කිරීම වාර්ෂිකව කරන්න. හැබැයි ඕනෙම කෙනෙක් දන්නවනේ තමන්ගේ ආදායම කීයක් වෙයිද කියලානේ. අස්තමේන්තුවක් දන්නවනේ. දැන් ඔයාට නම් ඔයාට කියන්න පුළුවන් එන අවුරුද්දේ ඔයාට ආදායමක් තියෙයිද නැද්ද කියලා. ඒක හරියටම හරි නැති වෙන්න පුළුවන්. නේ යම් තාක් දුරකට අස්තමේන්තුවක් කරන්න පුළුවන් නේ. එතකොට එහෙනම් ආදායම් බදු දෙපාර්තමේන්තුව කියලා තියෙනවා හැම බදු ගෙවන්නෙක්ම තමන්ගේ අස්තමේන්තුගත ආදායම මත තමන්ගේ අස්තමේන්තුගත ආදායම මත අස්තමේන්තුගත බද්දක් ගෙවාගෙන යන්න. හරිද? අස්තමේන්තුගත ආදායම් බද්දක් ගෙවාගෙන යන්න. හරිද? එතකොට ඔය කියන විදිහට දැන් හැම තැනත් එක්ම එයාගේ ඇස්තමේන්තුවක් කරන්න පුළුවන්නේ. ටැක්සේරු වර්ෂයට මෙහෙම මට ආදායමක් තියෙයි කියලා අන්නේ ඇස්තමේන්තුගත ආදායමක් මත වාරික විදිහට බදු ගෙවීමක් කරගෙන යන්න ඕනේ. ඒක හරි ගානම වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ටැක්සේරු වර්ෂය තුලදී වාරික විදිහට අපි ඒකට කියන ක්වාටර් කියලා. ක්වාටර්ස් වාරික දැන් එකපාර බද්ද ගෙවන්නත් බෑනේ. ඉතින් ආදායම් බදු දෙපාර්තමේන්තුව වාරික හතරකට මුළු අවුරුද්දේම ආදායමට දල වශයෙන් දල බද්දා කියන්නේ ඇස්තමේන්තු බද්දක් හොයාගෙන ඒක සමාන වාරික හතරකට ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා. එකපාර ගෙවන්න ඕනෙත් නෑ. හරිද? ඉතින් සමාන වාරික හතරකින් ඇස්තමේන්තුවක් මත ගෙවාගෙන යන්න තියෙනවා. අපි ඒවට තමයි කියන්නේ බදු ගෙවීම. බදු සොයතක්සේරු අපි හිට කියනවා සොයතක්සේරුව මත සොය තක්සේරු බදු ගෙවීම සොයතක්සේරු බදු ගෙවීම self assessment payment. හරිද? ඒ වචන වැදගත්ද? හරිද? එතකොට දැන් හිතන්න ඔයා අවුරුද්ද තුලදී මේ විදියට සොයතක්සේරු කරලා වාරික විදියට බදු යම් ගානක් මේ වෙද්දි ගෙවලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අවුරුද්දේ සත්‍ය වශයෙන් බදු ආයමන ආදායමට බදු අනුපාතේ දාලා ඔයාට එවනෝනේ, ඔයාට ලැබෙනෝනේ අවුරුද්දේ දල බද්ද. ඒ දල බද්ද මහපෝ ආදායම් බදු එකට ගෙවන්න ඕනේද? නෑ. ඔයා මේ වෙද්දි ගෙවලා තියෙනවා. හරිද? ඔයා මේ වෙද්දි ගෙවලා තියෙනවා. ඔයා මේ විදි ගෙවලා තියෙනවානේ වාරික ගෙවීම්. වාරික ගෙවීම්. වාරික ගෙවීම්. හරි, දැන් මේ මෙතනින් එනවනේ ගාණ. අන්නේ වාරික ගෙවීම් අඩු කරන්න දෙනවා. මෙන්න මේ අඩු කිරීම වලට අපි කියනවා බදු බැර. බදු බැර tax credit. tax credit බදු බැර. හරිද? බදු බැර. ඒ වගේම අර මම කලින් කිව්වා නේද, අර අවසාන රඳවා ගැනීමේ ගෙවීම නම් අහපව ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ කිව්වනේ. හැබැයි අවසාන රඳවා ගැනීමේ ගෙවීම නොවන තව රඳවා ගැනීමේ බදු කපන අවස්ථාවක්නේ. බැංකුවක ඔයා ඩිපොසිට් එකක් දාලා තිබුණොත් එතනට හම්බෙන පොලියට බැංකුව 5%ක ටැක්ස් එකක් කපනවා. හැබැයි මම ඒ පොලිය ගෙවීම ඔයාට කිව්වේ නෑ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් කියලා. එහෙනම් ඔයාට පොලිය ආදායමක් ලැබුණා නම් ඒ පොලිය ආදායමට නැවත ඔයා බදු ගෙවන්න ඕනේ.
හැබැයි ඔයා දැනටමත් ඒ ආදායමට 105ක බද්දක් ගෙවලා තියෙනවනේ අන්නේ ගෙවලා තියෙන අපි ඒවට කියන රඳවා ගැනීමේ බදු අර අවසාන රඳවා ගැනීමේ බදු නෙමෙයි මේ ඈ මොකද ඒවට අපව බදු කිවන්න ඕන නැහැ කිව්වා අවසාන රඳවා ගැනීමේ ගෙවීම නොවන රඳවා ගැනීමේ බදු කපපු අනෙකුත් දේවල් උදාහරණයක් පොලිය ඒ පොලිය මත කපලා තියෙන රඳවා ගැනීමේ බද්ද ඔයා විසින් ගෙවපු බද්දක් නෙනේ අන්න ඒකත් ඔයාට බදු බැරක් විදිහට අඩු කරන්න පුළුවන් බදු බැරක් විදිහට අඩු කරන්න පුළුවන් අපි ඒවට කියනවා රඳවා ගැනීමේ බදු රඳවා ගැනීමේ බදු රඳ වා ගැනීමේ බදු අපි ඒවට කියනවා withholding tax WHT withholding tax ඒවත් අඩු කරන්න දෙනවා මෙන්න මේ අඩු ගන්න තමයි ගෙවිය යුතු ඉතිරි බද්ද ගෙවිය යුතු ඉතිරි බද්ද වෙන්නේ මෙන්න මේක ගෙවිය යුතු ඉතිරි බද්ද පැහැදිලි නේද ගෙවිය යුතු ඉතිරි බද්ද හරිද එතකොට හොඳට මතක තියාගන්න දැන් අහපෝ මේ ටැක්ස් කැල්කියුලේට් කරන ෆෝමැට් එකට ගියොත් හරිද ඕක තමයි සම්පූර්ණ ෆෝමැට් එක වෙන්නේ හරිද එතකොට සේවා නියුක්ති ආදායම ඔයා දන්නවා බදු නීතිය හැටියට සේවා නියුක්ති ආදායම තක්සේරු කරා අවුරුද්දට අපි මේ බදු ගණනය කිරීම කරන්නේ හොඳට මතක තියාගන්න අවුරුද්දකට එතකොට එක්සෑම් එකේ සමහරක් ආදායම් මාසිකව ලැබෙන ඒවනම් ඒ මාසික ගන්න විතරයි දීලා තියෙන්නේ. හැබැයි මේ මාසිකව හම්බෙන ආදායම් ඔයා 12න් වැඩි කරලා අවුරුද්දට කැල්කියුලේට් කරගන්න ඕනේ. මොකද අපි බදු ගණනය කිරීම කරන්නේ අවුරුද්දකට නිසා. ඊට පස්සේ ව්‍යාපාර ආදායම හරිද දීලා තියෙන තොරතුරු මත ව්‍යාපාර ආදායම බදු නීතියේ හැටියට ගණනය කරන්න ඕනේ. බදු නීතියේ හැටියට ආයෝජන ආදායම ගණනය කරන්න ඕනේ බදු නීතියේ හැටියට වෙනත් ආදායම් ගණනය කරන්න ඕනේ ගණනය කරලා ඔයා හොයා ගන්නවා තක්සේරු කළ හැකි ආදායමක් ඒ තක්සේරු කළ හැකි ආදායම ගණනය කරලා එතනින් සහන සහ සුදුසුකම් ලබන ගෙවීම් බදු නීතියේ හැටියට අඩු කරලා ඔය කියන විදිහට බදු අයවන ආදායම හොයා ගන්නවා ඒ බදු අයවන ආදායමට ඔයා බදු ගණනය කරන තැනත්තාගේ බදු අනුපාතය ඇප්ලයි කරලා ඔයා ධන ආදායම් බද්ද හොයා ගන්නවා ඒ ධන ආදායම් බද්ද හොයාගෙන ඒ ධන ආදායම් බද්දින් බදු බැර ටැක්ස් ක්‍රෙඩිට් විදිහට සොය තක්සේරු මත වාරික ගෙවීම් තියෙන්න පුළුවන් ඒවා ගානේ දෙනවා ඒවා සහ රඳවා ගැනීමේ බදු කපලනම් මතක තියාගන්න අවසාන රඳවා ගැනීමේ ගෙවීම් නොවන මේක ඕනනම් මෙතන තරුවක් දාලා මතක තියාගන්න අවසාන රඳවා ගැනීමේ බදු නොවන ඒවා මේකෙන් අඩු කරන්න බෑ හොඳේ අවසාන රඳවා ගැනීමේ බදු ඔය ලාභාංශ ලොතරැයි දිනුම් මැදීම් වලට withholding tax එකක් කපලා නම් ඒවා අඩු කරන්න බෑ හරිද ඒවා අඩු කරන්න බෑ පැහැදිලිද මං කියන එක මොකද ඒ දැන් මෙහෙමනේ අපි ඒක ආදායමට ගන්නෙත් නෑ දැන් එතකොට අර බැංකුව පොලියක් බැංකුවකින් වහන්න පොලියක් හම්බෙලා දැන් මෙහෙම හිතන්නකෝ එක්සැම්පල් එකක් විදිහට example එකක් විදිහට හරිද පොලිය රුපියල් 100ක් ඔයාට හම්බෙනවා බැංකුව කපනවා withholding tax එක 105ක් එතකොට ඔයාට හම්බෙන්නේ රුපියල් 95යි අතට සල්ලි හරිද
අතට සල්ලි හම්බෙන්නේ රුපියල් 95යි. බැංකුවක ඩිපොසිට් එකක් දාලා ඔයාට රුපියල් 100ක ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවා. ඔයාට හම්බෙන්නේ 95යි. 100ම හම්බෙන්නේ නැහැ. එතකොට දැන් මම කිව්වා මේ මේ පොලිය කියන එක අවසන් රඳවා ගැනීමේ ගෙවීමක් නෙවෙයි. අවසන් රඳවා ගැනීමේ ගෙවීමක් නෙවෙයි. ඒ කියන්නේ මේ පොලිය ආදායමට නැවත ඔයා බදු ගෙවන්නම ඕනේ. එහෙනම් ඔයා කරන්න ඕනේ පොලිය ආදායම කියන්නේ මොකද්ද? ආයෝජන ආදායමක් නේ ඒක. දැක්කම තේරෙනවානේ. එතකොට ඔයා මේ ආයෝජන ආදායම් ගොඩට මේ පොලිය ගන්නද? එතකොට ඔයාට ඉතින් මම ගන්න ඕනේ 195ද? මතක තියාගන්න රඳවා ගැනීමේ බදු කපලා තිබුණට ඔයාගේ ආදායම් බදු ගණනය කිරීමේදී ආයෝජන ආදායම විදියට ගන්නේ දල පොලිය ආදායම. ඒ කියන්නේ මෙන්න මේ 100. මෙන්න මේ 100 ගන්න. මෙන්න මේ 100 ගන්න. මේ 100 ගන්න ආයෝජන ආදායමට. මේ 100 ගන්න මෙන්න මෙතෙන්ද. මෙන්න මේ ආයෝජන ආදායමට තමයි එක්සැම්පල් එකේ හැටියට මේ එක්සැම්පල් එකේ හැටියට රුපියල් 100 ගන්න ඕනේ. ආයෝජන ආදායම් රුපියල් 100 ගන්න. හරිද? 100 අරගෙන මේ 100ට ඔයා රුපියල් 5ක බද්දක් ගෙවලා තියෙනවනේ දැනටමත්. ඒක ඔයා විසින් ගෙවපු බද්දක් නේ. එහෙනම් මතක තියාගන්න අන්නේ රුපියල් 5 ඔයා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බද්දක් තියෙනවනේ. මෙන්න මෙතන මේ ඔයා මෙන්න මෙතන මේ ගෙවන්න තියෙනවනේ දල බද්ද. ඒ දල බද්දෙන් මම මේ මෙතන රඳවා ගැනීමේ බදු කියලා අඩු කරානේ එක්සැම්පල් 5 රුපියල් 5 අඩු කරන්න. එතකොට ආදායමට 100 ගත්තා දැනටමත් ගෙවපු රුපියල් 5ේ බද්ද withholding tax වලට කියලා දාන්න. එතකොට ඔයාගේ දල බද්දෙන් දැනටමත් ඔයා බැංකුවට ගෙවපු බද්ද අඩු කරලා ඉතුරු ගාණ තමයි ඔයා ඉල්නර් රෙවෙනියු එකට pay කරන්නේ. පැහැදිලිද? හැබැයි හොඳට මතක තියාගන්න අවසාන රඳවා ගැනීමේ ගෙවීම් වෙච්ච පොලි ලාභාංශ ආදායමක් හම්බුණා කියලා හිතන්නකෝ. හරිද? ඔයාට ලාභාංශ ආදායමක් හිතන්නකෝ. ඔයාට අවුරුද්දේ ලාභාංශ ආදායමක් හම්බෙනවා දල ලාභාංශයේ ලක්ෂයයි. හැබැයි ඔයාට අතට හම්බෙන්නේ රුපියල් 15000ක් කපලා. ඔයාට අතට හම්බෙන්නේ 85000යි. ඔයාට අතට හම්බෙන්නේ 85000යිනේ. එතකොට මේ සම්බන්ධයෙන් ඔයා රුපියල් 15000ක් දැනටම ගෙවලානේ. එතකොට ඒ ලක්ෂයට ගෙවිය යුතු බද්ද දැනටමත් ගෙවලා ඉවරයි. එතකොට ඔයා මේ ලක්ෂය ආයෝජන ආදායමට දාන්නෙත් නැහැ. 15000 රඳවා ගැනීමේ බදු කියලා දාන්නෙත් නැහැ. ඒ ආදායමට බදු ගෙවලා ඉවරයි කියන්නේ ඔයාගේ බදු ගණනය කිරීමට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලි නේද මං කියන එක? ඒක නිසා මේක නොසලකා හරින්න. මේක නොසලකා හරින්න. ආදායමත් නොසලකා හරින්න, බද්දත් නොසලකා හරින්න. මොකද ඔයා ඕල්රෙඩි පේ කරපු tax එකක් නිසා. ඕල්රෙඩි ගියපු ෆයිනල් tax එකක්. ඒකයි ඒකට අවසාන රඳවා ගැනීමේ ගෙවීම කියලා කියන්නේ. හරිද? එහෙනම් ඒ කියපු කාරණාව සම්පූර්ණ මේ බදු ගණනය කිරීමේ ආකෘතිය ගැන හොඳ අවබෝධයක් මම හිතන ඔයාට දැන් තියෙනවා කියලා. හරිද? එතකොට මෙන්න මේ බදු ගණනය කිරීමේ ආකෘතිය ඔස්සේ, හරිද, ඔයා දැන් අපි බදු නීතිය හරියට දැනගෙන ඉන්න ඉපැ. එතකොට ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. සේවා නියුක්ති ආදායම් කොහොමද ගණනය කරන්නේ? ව්‍යාපාර ආදායම් කොහොමද? ආයෝජන ආදායම් කොහොමද? වෙනත් ආදායම් කොහොමද? සහන කියන්නේ මොනවද? සුදුසුකම් ලැබෙන ගෙවීම් කියන්නේ මොනවද? ඊට පස්සේ මෙන්න මේ බදු අනුපාත. ඔන්න ඔය ටික දන්නවා කියන්නේ ආදායම් බදු ඕනෙම තැනැත්තෙකුගේ ඔයාට ගණනය කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඔයා දැනගන්න ඕනේ. සේවා නියුක්ති ආදායම් කොහොමද කැල්කියුලේට් කරන්නේ? ව්‍යාපාර ආයෝජන වෙනත්. ඊට පස්සේ සහන කියන්නේ මොනවද? සුදුසුකම් ලැබෙන ගෙවීම් කියන්නේ මොනවද? tax rates ටික මොනවද? ඔය ටික දන්නවා කියන්නේ ඔයාට ඕනෙම තැනැත්තෙකුගේ බදු ගණනය කිරීමක් easily calculate කරන්න පුළුවන්. හරිද? එහෙනම් මම හිතනවා ඔයාට දැන් overall idea එකක් මේ session එක හරහා පැහැදිලි වෙන්න ඇති කියලා.
හරිද හරි එහෙනම් මොනෝhari ගැටලු තියෙනවා නම් ඔයාට යොමු කරන්න පුළුවන් කෝල් කරලා අහන්න පුළුවන් ගෲප් වලට දාන්න පුළුවන් නැත්නම් WhatsApp මැසේජ් එකක් යොමු කරන්න පුළුවන් තියෙන ගැටලු निराකරණය කරගන්න හරිද හරි